අද මම කතා කරන්න යන්නේ මේ වුරුදු රිලීස් වෙන කාර් එකක් සහ ඒකේ පාවිච්චි කරන ටෙක්නොලොජි ගැන. හොඳයි මම මෙතනින් පටන් ගන්නම්. අපි හැමදෙම වගේ දන්නවා අද ලෝකේ බහුලව පාවිච්චි වෙනවා පෙට්‍රල් ඩීසල් වගේ ඉන්ධන වාහන ධාවනයට. ඒ වගේම තමයි හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වගේ ටෙක්නොලොජිසුත් ගොඩක් ප්‍රසිද්ධයි. ඔයාලා සමහර විට දැනටමත් අහලත් ඇති හයිඩ්‍රජන් ෆියුල් එකක් විදිහට පාවිච්චි කරලා වාහන ධාවනය කරනවා. ඉතින් මම අද පෙන්නන්න යන්නේ හයිඩ්‍රජන් කාර් එකක් 2021 රිලීස් වෙන. ඒ වගේම තමයි ඔයාලා තාමත් CSU Discovery channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි bell notification එක click කරන්නත් අමතක කරන්නත් එපා. හොඳයි. මේ hydrogen fuel cell technology එක නම් ලෝකෙට අලුත් technology එකක් නෙමෙයි. මේක හොයාගත් 1932 දී පමණ. ඉතින් ලෝකෙ දැනටමත් මේ hydrogen fuel එකක් විදිහට පාවිච්චි වෙනවා car, bus, forklift, space shuttle වගේවා සඳහා. මේ technology එකේ තියෙන ප්‍රධානම වාසියක් තමයි zero emission. ඒ කියන්නේ පරිසර හිතගාමී. අපි වාහනයට යොදන H2 O2 එක මේ එන්ජින් එක ඇතුළත වෙන ක්‍රියාවලියෙන් ක්‍රියා කරලා වාහනයට අවශ්‍ය වෙන පව එක නිෂ්පාදනය කරනවා මේ නිසා පිටවෙන H2O එහෙම නැත්නම් ජලය මේ නිසා තමයි මේක පරිසර හිතකාමී කියන්නේ ලෝකෙ ඉදිරියේදී මුහුණ දෙන ඉන්ධන අර්බුදයට මේ වගේ ටෙක්නොලොජිස් ගොඩක් හොඳ විසඳුම් වෙයි කියලා තමයි කියන්නේ ඒ වගේම තමයි මේකේ තියෙන තවත් වාසියක් අපි ගොඩක් දෙනෙක් දන්නවා ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් චාර්ජ් කරන යන චාර්ජින් ටයිම් එක නිවසකදී චාර්ජ් කරන්න සාමාන්‍යයෙන් පැය 8ක් 10ක් වගේ යනවා නමුත් මේ හයිඩ්‍රජන් කාය එකක් ෆුල් ටෑන්ක් කරන්න අපිට සාමාන්‍ය කාය එකක් වගේම ෆියුල් ස්ටේෂන් එකකට ගිහිලා ෆුල් ටෑන්ක් කරන්න විනාඩි 5ක් 10ක් වගේ කාලයක් තමයි ගත වෙන්නේ. ඉතින් මේ ෆුල් ටෑන්ක් එකෙන් සාමාන්‍යයෙන් කිලෝමීටර්ස් 500ක් එහෙම නැත්නම් මයිල්ස් 300ක් වගේ ධාවනය කරන්න පුළුවන් කියලා කියනවා. මේ වෙනකොට ෆියුල් සෙල් ටෙක්නොලොජි එක පාවිච්චි වෙන කාර් මොඩල්ස් 3ක් මාකට් එකේ තියෙනවා. මුලින්ම 2013 Hyundai Tucson කියන vehicle එක ඉන්ට්‍රඩියුස් කළා. ඊට පස්සේ 2018 ඉඳන් මේ දක්වා එක Hyundai Nexo කියලා වෙළඳපොළට නිකුත් වෙලා තියෙනවා. 2014 Toyota Mirai කියන මොඩල් එක ලොන්ච් කරා. 2015 ඉඳන් මේක US සහ Europe market එකට අඳුනලා දුන්නා. US වල California සහ Hawaii කියන state වලත් ඒ වගේම තමයි Europe countries වලින් ගත්තොත් UK, Germany ඩෙන්මාර්ක් වගේ කන්ට්‍රීස් වල මේකේ සේල්ස් පටන් ගත්තා. ඒ වගේම අනිත් මොඩල් එක තමයි Honda වලින් අඳුනලා දුන්න Honda Clarity කියන මොඩල් එක ෆුල් සෙල් ටෙක්නොලොජි එක පාවිච්චි කරන කාර් මොඩල් එකක් විදිහට. හැබැයි මේ ටෙක්නොලොජි එක ඒ තරම් ප්‍රසිද්ධුනේ නම් නැහැ මිනිස්සු අතරේ. මොකද ඒකට හේතුවක් තමයි මේ කාස් ඉන්ට්‍රොඩියුස් කරපු ප්‍රයිස් එක ගොඩක් වැඩි. ඒ වගේම තමයි ගොඩක් කාස් නිෂ්පාදනය කරෙත් නැහැ. ඉතින් ඒ නිසා මිනිස්සු අතරේ ගොඩක් ප්‍රචලිතුනේ නැහැ. ඒ වගේම තවත් හේතුවක් තමයි ෆියුල් ස්ටේෂන්ස් මදිකම. ඇමරිකාවේ විතරක් කැලිෆෝනියා සහ හවායි වල තමයි ගොඩක්ම හයිඩ්‍රජන් ෆියුල් ගෑස් ස්ටේෂන්ස් තියෙන්නේ. මේ වගේ හේතුනා මේ වාහන එතරම් මිනිස්සු අතර ප්‍රචලිත නොවෙන්න. අපි දැන් කතා කළා හයිඩ්‍රජන් ටෙක්නොලොජි එක ගැන කරුණු කිහිපයක්. හරි, අපි දැන් ගිහින් බලමු 2021 රිලීස් වෙන කාර් මොඩල් එක මොකක්ද කියලා. මේක Toyota Mirai 2021 මොඩල් එක. අපි දැන් ගිහිල්ලා බලමු. මේ කාර් එක Toyota වලින් රිලීස් කරලා තියෙන අලුත්ම කාර් එක 2021. මේකේ Toyota Mirai නම Toyota Mirai කියන මොඩල් එක. මේකේ තියෙන ටෙක්නොලොජි එක තමයි හයිඩ්‍රජන් වලින් කායක ඔපරේට් වෙන. ඉතින් දැනට මේක කැලිෆෝනියා වලයි, ජපාන් වලයි, හවායි වලයි පාවිච්චි වෙනවා කියලා කියනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ මෙතන තියෙන හයිඩ්‍රජන් පම්ප් එකකුත් මේගොල්ලෝ මෙතන හදලා තියෙනවා. මේගොල්ලෝ වාහනේ චැසි එක අනිත් පැත්ත හරවලා ඇත්තර මේගොල්ලෝ විස්තර කරනවා මේ වාහනේ කොහොමද වැඩ කරන්නේ කියලා.
මේ ටෙක්නොලොජි එකත් එක්ක මේ වාහනේ සිදුවන ක්‍රියාවලිය ඉතාමත්ම සරලව මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. අපි වාහනයට යොදන හයිඩ්‍රජන් ගෑස් වාහනයේ තියෙන ෆියුල් ටැංකියේ මේ විදිහට ස්ටෝර් වෙනවා. ඒත් එක්කම වාහනේ ඉස්සරහා තියෙන ඉන්ටේක් එකෙන් පිටත තියෙන වායුව ඇතුළට අරගෙන ඒක ෆියුල් සෙල් ස්ටැක් එක කරා ගමන් කරනවා. ඒත් එක්කම ෆියුල් ටැංකියේ ගබඩා වෙලා තියෙන H2 ගෑස් ෆියුල් සෙල් ස්ටැක් එක වෙත ගමන් කරනවා අනිත් පැත්තෙන්. දැන් මේ ෆියුල් සෙල් ස්ටැක් එකට පිටතින් ගත්ත වායුවේ තියෙන O2 සහ ෆියුල් ටැංකියෙන් සපයපු H2 රසායනිකව ප්‍රතික්‍රියා කරලා විදුලි බලය නිපදවනවා. ඒ විදුලි බලය හේතුන වාහනයට අවශ්‍ය බලය සපයන්න. අපි වාහනේ ඇක්සලරේට් කරාම අර නිපද වෙච්ච විදුලි බලය සපයනවා වාහනේ මෝටරයකට. වාහනේ මෝටරයෙන් ඊට පස්සේ වාහනයට අවශ්‍ය බලය සපයනවා වාහනේ ඉදිරියට ගමන් කරන්න. මේ ෆියුල් සෙල් ස්ටැක් එකේ සිදුවන ක්‍රියාවලිය අතුරු ප්‍රතිඵලයක් විදිහට තමයි ජලය පිට වෙන්නේ. ඉතින් වාහනේ අන්තිමට පිට වෙන්නේ ජලය. මේක තමයි මේ වාහනේ සිදුවන ක්‍රියාවලිය ඉතාමත්ම සරලව පැහැදිලි කළොත්. හරි, ඔයාලට දැන් යම්කිසි අයිඩියාවක් එන්න ඇති මේ හයිඩ්‍රජන් ෆියුල් සෙල් ටෙක්නොලොජි එක සහ මේ අලුත් කා මොඩල් එක ගැන. මේ වගේ මේ අවුරුද්ද රිලීස් වෙන සහ ලබන අවුරුද්ද රිලීස් වෙන තියෙන තවත් අලුත්ම කාස් මොඩල්ස් කීපයක් මම ඔයාලට අරන් එන්නම් මගේ ඊළඟ වීඩියෝ එකෙන්. ඒ වගේම තමයි subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න. ඔබට සුබ දවසක්.